सुबह मध्यहनाक स्वाधीन रूपवाहिनी मध्यहन प्रधान प्रवृत्ति विकास समगेन बहामुन मम निमेश चमत् संकल्प प्रथमेन प्रवृत्ति सिरस्थल මිනේ වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා පස්වන මරණකරු ලෙස ජීවිතක්ෂයට ඇඳිරිය උල්ලංඝනය කළ 1493 දෙනෙකු එවී ගිය පෑ 24 දී අත්අඩංගුවට සමෘද්ධි ලාභීන්ට ප්‍රතිලාභ දීම ගැන ඇතම් දේශපාලනඥයන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා සමෘද්ධිය සුරකින්න ජනතා එකමුතුව කියයි කොරෝනාවෙන් अमेरिका वस सालित बे पैविस हतरकदी 1480ක් මරුට නොවෙන්ම 59203 දෙනෙකු මරුතුරුලේ දේශීය ප්‍රවෘත්ති මෙරටදී හමු වූ කොරෝනා රෝගීන් අතරින් පස්වන මරණයත් අද සිදු වුණා හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක වන ඔහු මේ යන විට 44 වන වියේ පසු වුණා मे अतर मेरट कोरोना रोगियों के संख्या एकसिय पनास नवय दक्वा इहल गोस्ती बेनवा इताली सिट पेमीन निरोधायन मध्यस्थाने निरोधायने क्रमीन सिटी मेम पुद्गलया पसुगे विसी तुन्वन वेलिकंद रोहलट अतुलत पसु ओहु मार्तु विसी हायवन दनि सत्कार एक केटु यो मुकेरुना मेसे मेगिये विनत असनी पेकिन पेलुनु आयकु नोवीम विशेषत्वया कोरोना आसादित अंगे जीवित रखगनीम संधा सौख्यांश दिने पै विसी हतर पुराम अवतीयन पसुवनवा ए अणु विधिमत प्रतिकार सेवा क्रियात्मकाय ए संधा अवश्य यटितल पहसुकाम मेवन विटात संपादने करती बनवा कोरोना व्याप्ति पालने किरीम संधा एम रोगीन हमुवु प्रदेश कीहिपयक आरक्षित कलापलेस पवत्वागने अनवा महानुवर अकुरन हा बंडारगम अटलुगमयान गम्मान ए अतर प्रधानाय एम गम्मानवल जनतावट सौख्य आरक्षितव सिय निवेस्वलटम वी सिटिन लेसाय दनुंदी अत्ते अटलुगम प्रदेशेन कोरोना रोगीन पस्दिनकु हमुवीमत समग ग्राम सेवा वसम हाता हुदकला प्रदेश बवट पक्केरुना अददिने एहि प्रधान मार्ग सियल्ल पोलिस विशेषकार बलकाये मूलिकत्वेन विषबीज हरणयट लक्केरुना एमेन्म प्रदेशे जंगम एटीएम यंत्र सेवावक्त आरंभ केरुना එමෙන්ම මේවන විට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් ඊට ගරු කරමින් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා තවදුරටත් සමාජ දුරස්ථභාවය උපරිමයෙන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය හා ආරක්ෂකංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අතරේ හඳුනාගත් ස්ථාන රැසක පුද්ගලයන් විශාල පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණයි. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් 2362 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මෙතුරින් 1011 දෙනෙකු විදේශයන්හි රැකියා සඳහා ගොස් නැවත පැමිණි අයයි. නිරෝධායනයේ අවසන් කළ තවත් පිරිසක් අද දිනේ සිය නිවෙස් බලා පිටත්ව ගියා. මින්නේරිය කටුකැලියාව යුද හමුදා කඳවුරේ නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් 108 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙසේ සිය නිවෙස් කරා ගමන් කළා. ඔවුන් ඉන්දියාවේ වන්දනා ගමන් හා අධ්‍යාපන කටයුතු වල නිරත වූ පිරිසක්. நாங்கள் இந்தியாவிலிருந்து இந்த 14 நாட்கள் முகாமிலே தற்பொழுது அபி இந்தியாவே ගිහින් ආවේ දවස් 14ක නිරෝධායනින් පස්සේ අපි අද ගෙදර යනවා සිංහල දෙමළ කියලා කිසිදු ભેදයක් නැතුව මේ හමුදාව අපිට ඉතා හොඳින් සැලකුවා ප්‍රදේශத்திலே இந்த இடத்திலே எங்களை நல்ல முறையில் சிகிச்சை அளித்து අතර අපිත් මුලින්ම ක්වොරන්ටයින් කම එන්න බය වුණා ඒත් මේ ආවට පස්සේ තියෙන සැලකිලිත් එක්ක අතරම මේ හිටපු ආමිගේ අයියලා මේ හැමෝටම ස්තුතිය විශේෂම පුද කරන්න ඕනේ හැමෝගෙම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා අපි ඔක්කොම එකතු වෙලා මේක නැවැත්තුවොත් අපි හැමෝටම හොඳයි රජයෙන් දාලා තියෙන නීති රීති සැලකිල්ල අරගෙන හමුදාවටයි රජයටයි මේක නවත්වන්න සහයෝගය දෙන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ වගේ ආගන්තුක සක්කාර ආරක්ෂාව හැම දෙයක් ගැනම හමුදා නිලධාරීන් අපි දිහා බලලා අපේ ඕනෑපාකම් බලලා අපිට බොහොම සහයෝගයක් දුන්නා ඒ වගේම අපි සැහැල්ලු මේ දවස් 14 ඉතාමත්ම විනෝදෙන් ඒ කියන්නේ ජීවිතේ විඳපු අලුත්ම අත්දැකීමක් වුණා ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලුම හමුදාපතිවරුන්ටත් මේ කඳුරේ ප්‍රධානි නිලධාරිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතිය පුද කරනවා අපට කරපු මෙහෙවර ඉතාගේ කොට සලකනවා ඒ වචනින් ක්‍රියාවෙන් කියා නිම කළ නොහැක ඒ තරම් අපට හොඳට සැලකුවා කෑමෙන් බීමෙන් අපි ආරක්ෂක කරුවා ඇත්තටම ගරු ජනාධිපතිතුමාට යුද හමුදාපතිතුමාටත් අනේක වාරයක් स्तुति कल से वयट कवि बल कन्न उतुने में कवि मल मित पिली गन्न पतन बैतुम ओब सम देन बुदुन
ඉතින් අපි මේ අවස්ථාවේදී පණිවිඩයක් දෙන්නට ඕනේ ඔබගේ නිවසට වඩා මේ නිරෝධායන මධ්‍යස්ථානය සුරක්ෂිතයි ආරක්ෂිතයි සියලු සුබපහසුකම් වලින් සමන්විතයි නිදි මරාගෙන මේ කරන්නා වූ කාර්යභාරය මනා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබගේ සහයෝගය දායකත්වය ලබා දෙන්න කියලා. ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් නිරෝධායනයට ලක් කළ පිරිසක්ද අද දිනේ එම කටයුතු සාර්ථකව අවසන් කර නිවෙස් බලා පිටත්ව ගියා. යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසයේ දැඩි බලපෑමට ලක්වීමත් සමග අනාගතයේදී දැඩි ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවනවා. ලෝක බැංකුව සඳහන් කරන්නේ මෙම ආර්ථික අර්බුදයේ අයහපත්ම බලපෑම ඇතිවන්නේ දිලිඳු රටවලට බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ ප්‍රධානතම අවධානයකට ලක්විය යුතු ක්ෂේත්‍රයේ බවට අනාගතයේදී පත්වන බවද ලෝක බැංකු සමූහයේ සභාපති ඩේවිඩ් මෙල්පාස් පවසනවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් මේ වන විට ලොව පුරා මරණ 59201ක් වාර්තා වී තිබෙනවා. ආසාදනී වූවන්ගේ සංඛ්‍යාව 11,18,045ක්, 229,145ක් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. ලොව පුරා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 205ක වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. වෛරසයෙන් මියගිය පුද්ගලයන් සිහිකර විනාඩි 3ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට චීනය පියවර ගත්තා. එරට දජ අඩකුරු කරමින් වාහන නෞකා හා දුම්රියවල නලා ශබ්ද කරමින් මියගිය අය වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. වෛරසය පැතිරීම ආරම්භ වූ වුහාන් ප්‍රාන්තයේ සියලු මාර්ග සංඥා රතු පැහැයෙන් තිබීමද විශේෂත්වයක්. වෛරසය වැළඳී ඇති වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රටවන්නේ ඇමරිකාවයි. රට තුල කොරෝනා වෛරසය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. සෞඛ්‍ය සේවා සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා තිබූ ඇතැම් නීති රෙගුලාසි ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. පුද්ගලයන් දස දිනකට වඩා ඒකරාශී වීමද තහනම් කර ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඇමරිකාවේ ජනතාවට තම නිවෙස් තුළම රැඳී සිටීමට ඉල්ලීම් කර තිබුණත් සමහර ප්‍රාන්තවලින් එය දක්නට නොලැබීම මේ වෛරසයේ පාලනයට ඉමහත් තර්ජනයක් වී ඇති බව ඇමරිකාවේ ජාතික ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා අද දවසේදී ප්‍රකාශ කළා. ඒ වගේම රෙදි මුඛ ආවරණ භාවිත කිරීම ඇමරිකාවේ රෝග නිවාරණ හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් නිර්දේශ කර තිබෙන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද දවල මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී කියා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් ජේ රයන් මහතා සඳහන් කරා අද දවසේදී ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් එවැගේම රෝගීන් බලා ගන්නා පිරිස මේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්යෙන් සිදු කළ යුතු බව සමස්තයක් විදිහට මේ මුඛ ආවරණ මෙම වෛරසයේ පාලනයට උපකාර වන බවටද මේ වෛද්‍යවරයා සඳහන් කරනවා. නිව්යෝක්, නිව් ජර්සි, මිචිගන්, කැලිෆෝනියා, ලුසියානා යන ප්‍රාන්ත ප්‍රමුඛව දිනෙන් දින වැඩිවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීග්‍රෙන් වර්ධනය වෙමින් පවතින අවස්ථාවක කොරෝනා හේතුවෙන් ඇමරිකාවේ දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එනම් 1094ක් අද දවසේදී අද දහවල් වන විට අපට අහන්නට ලැබුණා. 7300 ඉක්ම වූ මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් අද වන විට වාර්තා වනවා. 276,000කට වඩා ආසාදිතයින් අද වන විට ඇමරිකාවේ සිටිනවා. ඉතින් මෙයයි අද වන විට ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වය. මම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් කෞෂිකා ගේතානි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට. පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉතාලියේ නව රෝගීන් වාර්තා වීම තරමක් දුරට අඩු වී ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. එහෙත් රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයේ ඉතාලියට හිමිව තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පවසන පරිදි තවමත් කොරෝනා වෛරසයේ උපරිම මට්ටමට ඉතාලිය පැමිණ නැහැ. උතුරු ඉතාලිය තුල ශ්‍රී ලාංකිකයන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ආපනශාලා ගෘහස්ථ රැකියාවල නිරත වූවන්ට ඔවුන්ගේ රැකිරක්ෂා කටයුතු බොහෝ දිනකට අහිමි වීමේ අවදානමක් මේ මොහොත වන විට පැනලාගෙනවා. විශේෂයෙන්ම මිලානෝ, ඒ වගේම බෙර්ගමෝ, ඒ වගේම කොමෝ, ඒ වගේම බ්‍රෙෂියා, වැනීසිය, ඒ වගේ නගර කේන්ද්‍ර කරගනිමින් ඉතාලි ස්විච්චා සංවිධාන, ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධාන මේ වන විට ඔවුන්ට පුළුල් සහන සැලසීමේ කටයුතු වලට නිරත වී තිබෙනවා. ඉතාලි සෞඛ්‍ය අංශය, ඒ වගේම ඉතාලි බලධාරීන් පවසන්නේ ඉදිරි සති කීපය ඇතුළත ක්‍රමක්‍රමයෙන් ආසාදිත තත්ත්වය ඉතාලිය තුලින් පහවෙයයි ඔවුන් අපේක්ෂා කරනවා. ස්පාඤ්ඤ තුල කොරෝනා රෝගී මරණ සහ ආසාදිතයන් වාර්තා වීම සුළු වශයෙන් අඩු වී තිබෙනවා. මෙම මාස 12 වන දිනතෙක් එරට සියලු වැසියන් නිවෙස් තුලම රැඳී සිටිය යුතු බවට එරට රජය දැනුම් දී තිබෙනවා. කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමිවැත්තේ ස්පාඤ්ඤයටයි.
සාමාන්‍ය ජන ජීවිතයට දැඩි නීති රීති පැනවීම තුලින් ජර්මනිය තුල කොරෝනා රෝගීන් අවම කර ගැනීමට හැකි වූ බව එරට රජය සඳහන් කරනවා. ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන හතරවන රට ලෙසයි ජර්මනිය සැලකෙන්නේ. අවුරුදු 48ට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වෛරසයේ වැළඳීමේ ප්‍රවණතාව වැඩි බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. පවතින අධික උෂ්ණත්වය අඩු කර ගැනීමට මුහුදු වෙරළට යාමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම මස 12 වන දිනවන විට බ්‍රිතාන්‍ය වෛරසයේ උපරිම තත්ත්වයට පත්වනු ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ස්වයං නිරෝධායනයේ 7 වන දිනය පසු කරන එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තවමත් සුළු වශයෙන් රෝග ලක්ෂණ පවතින බවයි. Still have one of the symptoms, a minor symptom of I still have a temperature and so in accordance with government advice I must continue my self-isolation until that symptom itself goes. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ ප්‍රංශයේ 1120කට ආසන්න පිරිසක් කොරෝනා හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මෙම මරණ වලින් වැඩි සංඛ්‍යාවක් වැඩිහිටි නිවාස ආශ්‍රිතව සිදුවන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ජපානයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම ඉහළ ගියද එරට තවමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේට දැඩි විවේචන එල්ලවනවා. ජපානයේ මෙම රෝගය පිළිබඳව දැඩි අවධානයක් මෙතෙක් යොමු කර නැහැ. ජපාන සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ වෛරසයේ පැතිර යාම අසාමාන්‍ය ලෙස ඉහළ ගිය හොත් එරට සෞඛ්‍ය පද්ධතියද අඩාල විය හැකි බවයි. එවැනි පසුබිමකදී රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් නොකරමින් රජය මෙසේ කටයුතු කිරීම ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. මෙතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුළදී පුද්ගලයන් 1493 දෙනෙකු අත්අඩංගුවටගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පොලිස් බහරටගෙන ඇති වාහන සංඛ්‍යාව 360ක්. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා පසුගිය පැය 24ක කාලය තුළ. එනම් අද දින උදෑසන 6 අවසන් වූ කාලය තුළ උද්ගලයෙන් 1500කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනේ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම 300කට ආසන්න වාහන සංඛ්‍යාවක් දැන් මේ උද්ගලයෙන් අධිකාරණයට ඉදිරිපත් කරනවා. පොලිසියෙන් අප ලබා දෙනු ලබන්නේ නැහැ. ඒ අනුව ඇදිරි නීතිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ උද්ගලයෙන් 12300ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ඇදිරි නීතිය යම් ආකාරයකට කඩ කිරීමක් සිදු කළොත් පොලිසිය අවශ්‍ය බලය පාවිච්චි කිරීම සිදු කරනු ලබනවා. දැන් විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ඇදිරි නීති තත්ත්වයට ගරු කරමින් කටයුතු කරන්න. ඒ වගේම යම් ආකාරයකට බලපත්‍රයක් ලබා ගන්නේ නම් මේ බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය නොකර එම බලපත්‍රය අවශ්‍ය කාර්ය සඳහාම පමණක් යොදා ගන්නා ලෙස ජනතාවගෙන් අපි හැම විටම ඉල්ලා සිටින්නේ ඇදිරි නීතියට ගරු කරන්න. තමන්ට යාබද නිවසේ අය සමග පවා එකතු වීමෙන් කණ්ඩායම් ලෙස හැසිරීමෙන් වලකින්න. ඒ වගේම විශේෂ සාදසව අධ්‍යාපනයෙන් වලකින්න. මෙම රෝගය දුරු කිරීම සඳහා ඔබේ පූර්ණ සහාය ලබා දෙමි. කාසල් වීථිය කාන්තාරෝහලේ කටයුතු විශේෂ විධිවිධාන යටතේ පවත්වාගෙන යන බැවින් අත්‍යවශ්‍ය සායන සඳහා පැමිණිය හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ප්‍රකාශ කළා. අපි මුලින්ම ගේට්ටුව ළඟදීම රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් සියලු දෙනාගේම උෂ්ණත්වය බැලීමක් කරනවා. උණ තියෙනවද කියලා අඳුර ගන්නවා. අදාළ රෝගී ලක්ෂණ සැක කරන මවක් හම්බුනොත් අපි ඒ මව අපේ ඇම්බියුලන්ස් එකක දාලා කොවිඩ් ටෙස්ට් එක කරන නිවිල් ෆොනෑන්ඩෝ රෝහල වෙත යවනවා. එහෙම නැති රෝගීන් අපේ වාට්ටුවලට සාමාන්‍ය විදිහට තුල් කරගන්නවා. ඒ එන මවට සැක සහිත රෝග ලක්ෂණ තිබ්බත් ඒ මව ප්‍රසූතියට ආසන්න නම් රෝහලේ වෙනම ඒකකයක් තියෙනවා. අපි ඒක සියලුම ආරක්ෂක ක්‍රමවේද පාවිච්චි කරමින් එතන බබා ඩිලිවර් කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම සිසේරියන් සර්ජරි එකක් කරන්න අවශ්‍ය මවක් නම් අපේ වෙනම තෝරගත්ත ඔපරේෂන් තියටර් එකක් ඒ වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒ වගේම බබා ලැබුණෙන් පස්සේ ඒ සාම්පල් එක අරගෙන සාම්පල් එක පොසිටිව් නම් මුල් ඒරියාව රෝහලට යැවීමට ක්‍රමවේදයක් තියෙනවා. ලදරුවන් සඳහා රෝහලෙන් වෛද්‍ය සේවාවන් අකණ්ඩවම ලබා දෙනවා.
කාසල් විදියේ කාන්තාරෝහලේ තාමත්ම ලොකු සංඛ්‍යාවක් ලදරු උපත් සිද්ධ වෙනවා. ඒ ලදරුවන්ගේ ආරක්ෂාව සහ ප්‍රතිකාර ලබා දීම අපි දිගටම කරගෙන යනවා දැනට. කාසල් විදියේ කාන්තාරෝහල කියන්නේ කොවිඩ් හොස්පිටල් එකක් නෙමෙයි. ඒක හන්ද අපි පොසිටිව් අම්මල කොයි වෙලාවකත් මෙහෙ ඩිලිවර් කරන්න සූදානමක් නැහැ. නමුත් හදිසි අවස්ථාවක් වෙලා දරුවෙක් ඩිලිවර් කරන්න අවශ්‍ය වුණොත් ඒ දරුවාට දෙන්න අවශ්‍ය රැකවරණය දෙන්න අපි සියලුම දේවල් සූදානම්ව ඉන්න මේ වෙලාවේ. බොහොම කාරුණිකව මම ඉල්ලන්න කැමතියි එන්නත් සඳහා පැමිණෙන දරුවන්. අපි මේ අවස්ථාවේ එන්නත් ලබා දීම සිදු කරන්නේ නැහැ. එන්නත් ලබා දීම සති 3කට 4කට වගේ කාලයක් පහවුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක හන්දා එන්නත් ලබා දීමට මේ වෙලාවේ රෝහලට පැමිණීමට හෝ වෙනත් රෝහලකට යෑමට පෙළඹෙන්න එපා කියන ඉල්ලීම මම බොහොම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි. ඒ හා සමානවම සැලකියුතු ප්‍රමාණයක් අපේ සායන වලට පැමිණෙනවා. ඒගොල්ලන්ගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරලා. ඒ වගේ දේවල් වලට මේ අවස්ථාවේ රෝහලට පැමිණීම අවශ්‍ය නැහැ. සැලකියුතු දරුවන් ප්‍රමාණයක් ඉන්නවා අඩු වයසෙන් හැම වෙච්ච එහෙම නැත්නම් අපි කියන ප්‍රීමැචුව බබාලා කියලා. ඒ දරුවන්ගේ විටමින් වර්ග ඒගොල්ලෝ මාස්පතල ලබා ගන්නවා. මේ වෙලාවේ තමන්ගාව තියෙන විටමින්ස් ටික ඒව පාවිච්චි කරන්න. වැරදිලා හරි විටමින්ස් ඉවරුනොත් සතියක් දෙකක් තුනක් විටමින් නැති වුණා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් ඔබට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අපේ සායනවල ඒ දරුවන්ගේ පොත වැඩිහිටි කෙනෙක් රැගෙන આવොත් ඒ ඖෂධ ලබා දීම කරන්න පුළුවන්. නමුත් දරුවා රැගෙනීම අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. අනිත් වැදගත් කාරණය තමයි අඩු වයසින් හම්බුණු නොමේරු ලදරුවන්ගේ ඇස් පරීක්ෂාව. මේ ඉතාමත්ම වැදගත් දෙයක්. මේ ඇස් පරීක්ෂාව සිදු කරන සායනය දිගටම පවත්වනවා. එතකොට ඔබට දිනයක් දීලා තියෙනවා නම් දරුවාගේ ඇස් පරීක්ෂාවට රෝහලට එන්න කියලා කරුණා කළා. ඒ දිනයට ඒ වෙලාවට ඒ සායනය වෙත පැමිණෙන ඒ සායනය දිගටම ක්‍රියාත්මක වෙනවා. රත්නපුර ප්‍රධාන තැපැල් කාර්යාලය මගින් ඖෂධ සහ විශ්‍රාම වැටුප් නිවසටම ගෙනවිත් බහර දීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. යතුරුපැදි මගින් නිවසට ගොස් ඖෂධ සහ විශ්‍රාම වැටුප් ලබා දීමට තැපැල් සේවකයන් යහුසුලුව කටයුතු කරන බවයි වාර්තා වන්නේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය සහ ෆියුචර් මයින්ඩ්ස් ව්‍යාපෘතිය එක්ව IDH රෝහලේ කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක් සංවිධානය කළා. වෛද්‍යවරුන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලයට විහිළි ආහාර සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානය කෙරුණේ විදුහල්පති තිලක් වත්තුහෙවා මහතාගේ ප්‍රධානත්වයෙන්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නාලන්දා කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති සමීර ලේනගෙන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ලංකා කණිත තෙල් නීතිගත සංස්ථාව සහ කණිත තෙල් තුගබඩා සමාගම එක්ව සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස දෑත් පිරිසිදු කිරීමේ විෂබීජනාශක දීර්තෝගයක් ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලයට පරිත්‍යාග කළා. එම විෂබීජනාශක දීර්තෝගය ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාල පරිශ්‍රයේදී සභාපති සුදත් රෝහණ මහතා වෙත බාර දීමටයි කටයුතු කෙරුණේ. මේ අතර ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත්වීමෙන් චිත්‍ර සුමන මෝටර්ස් ආයතනයේ දායකත්වයෙන් මුඛ ආවරණ දහසක් ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලය වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කෙරුණා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක්ද මීට සමගාමීව ලබා දීමටයි කටයුතු කළේ. සමෘද්ධි ලාභීන්ට ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් සිදු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සමෘද්ධි ව්‍යාපාරය සුරකිමු ජාතික ජනතා එකමුතුවේ කැඳවුම්කරු ජගත් ප්‍රියංකර මහතා පවසනවා. අපි වගකීමෙන් කියනවා රට ව්‍යසනයකට ලක් වෙලා තියෙන මොහොතක් මේක පක්ෂපාත ජාති ආගම් ભેද බලන වෙලාවක් නෙමෙයි. ලංකාවේ සියලුම සමෘද්ධි ප්‍රතිලාභින්ට මේක යටතේ ප්‍රතිලාභ ඒ දීමනා හිමි වෙනවා, ණය පහසුකම් ලැබෙනවා. ඒ වගේම තමයි සමෘද්ධි සහනාධාරය මෙතෙක් හිමි වෙලා නැති පොරොත්තු ලේකනවල ඉන්න ලක්ෂ 6000කට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ අයටත් ඉදිරියේදී මේ වැඩසටහනේ ප්‍රතිලාභ හිමි වෙනවා. ඒක නිසා අපි මේ දේශපාලකින්ට අපි කියන්න කැමති සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සුවිශේෂී වැඩ කොටසක් කරමින් ඉන්න මොහොතක්. ඒක නිසා ඔවුන් ඉටු කරන ඒ සුවිශේෂී කාර්යභාරය අවතක්සේරු කරලා මේ අවස්ථාවේදී ජනතාව අතර විවිධ මතවාද නිර්මාණය කරන්න උත්සාහ කරන්න එපා. අපි සියලු දෙනා මත්වැල් බැඳගෙන මේ කොරෝනා වසංගතය පරාජයට පත් කරන්න අපේ උපරිම දායකත්වය ලබා දෙමුයි කියන ඉල්ලීම කරනවා. ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංගමය මුව ආවරණ 70,000ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගත් සාම්ප්‍රදායිකට අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් මෙම මුව ආවරණය නිෂ්පාදනය කෙරෙනවා. හික්කඩුව වෝක්ටෙක්ස් ආයතනයෙන් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. 70,000කට අධික ප්‍රමාණයක් මාස් නිෂ්පාදනය කරනවා. මේ දැන් දින 4ක් විතර තිස්සේ තව ඉදිරියටත් රජයෙන් ඇනෝම් ලැබිලා තියෙනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ සේවය සපයන්නේ සියලු දෙනාට ගෙදර ඉන්න කියපු අවස්ථාවක. COVID-19 වෛරසය ඇතුළු තවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂා කළ හැකි නව උපකරණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙකු නිෂ්පාදනය කර තිබෙනවා. අධි ශබ්ද ධ්වනියක් නිකුත් කර ඒ නිකුත් වන තරංග ආශ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වී ඇද්ද යන්න පිළිබඳ මෙම උපාංගයෙන් හඳුනා ගැනීමට හැකි බවයි මහනුවර එළගොල්ල ප්‍රදේශයේ පදිංචි චාමර විජේවර්ධන නැමැති මෙම සිසුවා සඳහන් කළේ.
මීට සමාන තාක්ෂණික උපාංග ලෝකයේ වෙනත් රටවලද භාවිත වන නමුත් COVID-19 වෛරසය හඳුනා ගැනීම සඳහා යොදාගත් පළමු අවස්ථාව මේ බව චාමර විජේවර්ධන සිසුවා පැවසුවා. දැඩි සත්කාර ඒකක ඇඳන් දේශීයව නිෂ්පාදනය කිරීමට රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම කටයුතු කර තිබෙනවා. වාණිජ මට්ටමින් මෙම ඇඳන් නිෂ්පාදනය කිරීමටයි අදාළ සමාගම යොමු වී ඇත්තේ. මෙවන විටත් එහි සාම්පල නිෂ්පාදනය කර අවසන්. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ව්‍යාපෘතිය සඳහා රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම යොමුව තිබෙනවා. යුරෝපාකරයෙන් අපට ආනයනය කරපු බොහෝ සංවර්ධන මතවාද අද කුස්සක් බවට පත් වෙලා තියෙනවා. ජාතික රාජ්‍ය ඇතුළේ කෙරෙන නිෂ්පාදනය තමයි අවසානයේ තමන්ට ඉතුරු වෙන්නේ කියන පාඩම අපිට කියා දෙලා තියෙනවා. ඒ නිසා මේ වසංගත අභියෝගයේ ජය ගන්නවත් එක්ක අපිට පටන් ගන්න වෙන්නේ මහා කර්මාන්ත පුනරුද යුගයක් දේශීය වශයෙන්. මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ 16 හැවිරිදී පාසල් සිසුවෙකු නිර්මාණය කළ විසබීජ හරණු කුටියක් කඹුරු පිටිය මූලික රෝහල වෙත නුමිලේ භාර දී තිබෙනවා. ඌරුමුත්ත අල්මේදා මහාවිද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන HG මදුෂාන් නැමැති සිසුවායි මෙම කුටිය නිර්මාණය කර ඇත්තේ. ඒ සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු වන උදාන ශ්‍රී වික්‍රම මහතාගේ සහයද ලබාගෙන තිබෙනවා. මෙම නිෂ්පාදනය කිරීමට රුපියල් 50,000ක පමණ මුදලක් වැය වූ බවයි මෙම සිසුවා සඳහන් කළේ. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙහෙවන කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මධ්‍යම පළාතට අවශ්‍ය බීජ නිකුත් කිරීම ගන්නරුවේ දිසිදු කෙරුණා. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහායි මෙම කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගින් මෙහෙවන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ කඩිනම් වැඩපිළිවෙලට මධ්‍යම පළාතට අවශ්‍ය බීජ ලබා දීම තමයි ලබන සඳා සිට ගොවි මහත්තුන්ට බෙදා දීම සඳහා අපි මෙතනින් බීජ නිකුත් කරනවා. හඳුනාගත් භෝග වර්ග 14ක් ඒ අදාළ පැකට් හදලා ඉවරලා ඒක සියල්ල ගොවි ජනතාවගේ ශීස්ත්‍රයට ලබා දීම තමයි බීජ පැල ලක්ෂ 1.5කුත් ඒ වගේම බඳුන් ලක්ෂ 1.5කුත් ගියොත් වගාවට අවශ්‍ය බීජ පැකට් මිලියන 2කුත් සඳහා බීජ නිකුත් කරනවා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක්. www.ipnnews.lk